අයිබෝවන් මේ ඔබ එක්වන්නේ දැය දූදරුවන්ගේ නැනපහල් තැනපහන් දැන්වීමේ අරමුණෙන් කැලණිය විශ්වවිද්‍යාලය හා ස්වාධීන රූපවාහිනී සේවාව එක්ව පවත්වනු ලබන තක්ෂලාභ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ ගිණුම් කරන විෂයට අදාළව පවත්වනු ලබන තවත් එක් වැඩසටහනක් සමගයි. අද දිනෙත් මෙම සාකච්ඡාව සඳහා අප සමග සම්බන්ධ වී සිටිනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ ආචාර්යවරු පිරිසක්. මම ආචාර්ය අනුර කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලය ගණකාධිකරණ අධ්‍යන අංශයේ සේවය කරනවා. ඒ වගේම සමන් බණ්ඩාර මහත්මා මා සමග ඉන්නවා. ඔහුත් කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, ඒ වගේම වරලත් ගණකාධිකාරීවරයෙක්. මීට අමතරව මා සමග සම්බන්ධ වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ කථිකාචාර්ය මුදිත් සුජීව මහත්මා. ඔහුත් වරලත් ගණකාධිකාරීවරයෙක්. අද දිනේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අපොස උසස් පෙළ ගිණුම් කරන විෂයට අදාළ ඉතා වැදගත් කොටසක්. මෙහිදී විශේෂයෙන්ම මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම හා ඒ ආසිත ගැලපුම් සටහන් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. ඒ වගේ මම කැමති අද දින සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අපගේ පෙර වැඩසටහන එදී සාකච්ඡා කරන ලද වැදගත් කොටස් පිළිබඳව සාකච්ඡා කරමින්ම මේ හා සම්බන්ධ වන්නට. ඔබට මං හිතනවා මතක ඇති අපි පසුගිය වැඩසටහනකදී සාකච්ඡා කරා ගිණුම් කරණය කියන්නේ ක්‍රියාවලියක් කියන එකත් පිළිබඳවත්. ඒ ගිණුම් කරන ක්‍රියාවලියේදී අපි දත්ත රැස් කිරීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා අර්ථකථනය කිරීම කියන මේ ක්‍රියාවලියට භාජනය කරලා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන ගනුදෙනු හා සිද්ධීන් අවසානයේදී මූල්‍ය ප්‍රකාශ අපි නිමම වශයෙන් ලබා ගන්නා බව අපි සඳහන් කරුවා. ඔබට තිරේ දිස්වනව ඇති ඒ අපේ නිමම වශයෙන් අපි සාකච්ඡා කරන්නේ මූල්‍ය ප්‍රකාශ. ඇති විවිධ වූ මූල්‍ය ප්‍රකාශ ඔබට තිරේ දිස්වෙනවා. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, නැත්නම් ශේෂපත්‍රය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඒ වගේම සටහන්, මේවා තමයි අපි නිමම වශයෙන් සලකන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළ. ඒ වගේම අපි පහුගිය වාරයේදී සාකච්ඡාවට යෙදුණා ගිණුම් කරණයට අදාළව ගණකාධිකරණ සංකල්පනාත්මක රාමුව පිළිබඳව. ඒ සංකල්පනාත්මක රාමුවේදී අපි සාකච්ඡාවට භාජනය කරා විශේෂයෙන්ම මූල්‍ය ප්‍රකාශ සහ ඒවායේ අරමුණු පිළිබඳව. ඉතින් මම කැමති සමන් බණ්ඩාර මහත්මා වෙත මුලින්ම යොමු වන්නට. ගිණුම් කරණයේදී අපි මේ සංකල්පනාත්මක රාමුවෙත්, ඒ වගේම රාමුවේ සඳහන් වන පරිදිත් මේ මූල්‍ය ප්‍රකාශ මොනවද, මේ ප්‍රධාන මූල්‍ය ප්‍රකාශ වශයෙන් අපි හඳුනාගන්නේ, ඒ වගේම ඒවායේ අරමුණු පිළිබඳවත් අපේ දූදරුවන්ට පැහැදිලි කර දෙන්නේ කොහොමද? ඇත්තම මේ අනුර මහත්මයා සඳහන් කළ පරිදි අපි දන්නවා මේ ගිණුම් කරණයේ මූලිකම අරමුණ වන්නේ තොරතුරු සැපයීම. ඉතින් මේ තොරතුරු සැපයීම සඳහා එතන මේ ගිණුම් කරන ක්‍රියාවලියේ නිමම වශයෙන් අපි අවසන් වශයෙන් යොදා ගන්න ලබන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශ කියන කාරණේ. අපි කියනවා මේකට ගිණුම් කරන සංරචක, එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශ කට්ටලයක අඩංගු දෑ කියලා. ඉතින් මේ පිළිබඳව තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනවා අපි මූලිකව හඳුනාගත යුතුයි මොකක්ද මේ මූල්‍ය ප්‍රකාශවල අරමුණ ගිණුම් කරණය සඳහා වන ආකෘතිමය රාමුවට අනුව. එයන් අපි දන්නවා මූල්‍ය ප්‍රකාශවල මූලික අරමුණ වන්නේ ව්‍යාපාර ඒක්කයක් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නා වූ පාර්ශ්වයන්ට අවශ්‍ය වන්නා වූ කාරණා තුනක් පිළිබඳ තොරතුරු සැපීම. ඒ තමයි ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය, ඒ වගේම මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම සහ ව්‍යාපාරයක ලාභදායීත්වය, එහෙම නැත්නම් අපි කියන මෙහෙයුම් කාර්යක්ෂමතාවය පිළිබඳ තොරතුරු නිරූපණය කිරීම. ඒ අනුව ගිණුම් කරණය සඳහා වන ආකෘතිමය රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශවල අරමුණ වන්නේ ව්‍යාපාර ඒකකයක් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නා වූ පාර්ශ්වයන්ට ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම සහ මෙහෙයුම් කාර්ය සාධනය පිළිබඳව තොරතුරු සැපයීම. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරනවා මූල්‍ය ප්‍රකාශ සඳහා වන සංරචක. ඔබට දැන් තිරයේ දකින්න පුළුවන් මූලික අරමුණ. ඒ වගේම අපි දැනගන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ කට්ටලයක සංරචක, එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් තුළ ඇතුළත් වන දෑ මොනවාද. ඉතින් ඒ අනුව සහ ඒ වගේම අපි ළමයි දැනගත යුතුයි මේ එක් එක් මූල්‍ය ප්‍රකාශ සංරචකයේ අරමුණ කුමක්ද යනවා. ඉතින් ප්‍රධාන එකක් තමයි ආදායම් ප්‍රකාශය. අපි දන්නවා ආදායම් ප්‍රකාශයේ නිරූපණය වන්නේ
කිසියම් ව්‍යාපාරයක කිසියම් කාලච්ඡේදයක් සඳහා වන මෙහෙයුම් කාර්ය සාධනය අපි කියනවා මේ ඔපරේෂනල් එෆිෂියන්සි කියන කාරණය තමයි පෙන්නුම් කරන්නේ ආදායම් ප්‍රකාශයක් මගින්. ඒ වගේම දෙවනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ කිසියම් නිශ්චිත ව්‍යාපාරයක නිශ්චිත දිනකට ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය කෙසේ ගොඩනැගී ඇත්තේද කියන කාරණය. ඉතින් හුඟක් වෙලාවට අපි සිසුන් අවබෝධ කරගන්නේ නැහැ මොකක්ද මේ මූල්‍ය තත්ත්වය කියන්නේ කියන කාරණය. ඉතින් මූල්‍ය තත්ත්වය කියන්නේ පටලව ගන්න එපා මේ මුදල් තත්ත්වයත් එක්ක ඒ නෙවෙයි. මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක වත්කම් කෙසේ මූල්‍යණය කරන ලද්දේද. කොහොමද ව්‍යාපාරයක වත්කම් ගොඩනැගුවේ? අපි මීට පෙර මෙටසහනකදී සඳහන් කළා වත්කම් සමානයි වගකීම් දන හිමිකම් කියන සමීකරණය. ඉතින් වත්කම් ගොඩනැගෙන්නේ එක්ක අයිතිකරු ප්‍රාග්ධනයේදීම තුලින් එහෙම නැත්නම් බාහිර පාර්ශ්වයන් ප්‍රාග්ධනයේදීම තුලින්. එහෙනම් මේ කාරණය තමයි නිරූපණය කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මගින්. ඒ වගේම තවනුව හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මත අපි කියනවා ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය කියලා. ඉතින් මේ තුලින් නිරූපණය වන්නේ ව්‍යාපාරයක කිසියම් කාලච්ඡේදයක් තුල මෙන්න මේ හිමිකමේ සිදුවන වෙනස් වීම. එහෙම නැත්නම් අපි කියනවා හිමිකමේ සංයුතිය සහ ඒ වෙනස් වූ ආකාරය පිළිබඳ. ඉතින් හිමිකම කියන කාරණය ඇතුළේ ඇත්තට මූලික අනුකාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අයිතිකරුවන් විසින් යොදන ලබන ප්‍රාග්ධනය. එහෙම නැත්නම් අපි කියනවා මේ ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය. ඉතින් මේ ප්‍රාග්ධනය සහ සංචිත කියන දෙකේ එකතුවර තමයි අපි කියන්නේ හිමිකම කියලා. මේ හිමිකමේ සංයුතිය සහ එහි වෙනස් වීම නිරූපණය කරන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මගින්. ඒ වගේම හතරවන කාරණය ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිරූපණය කරන්නේ කිසියම් කාලච්ඡේදයක් තුළ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම. එහෙනම් මූල්‍ය තත්ත්වය කියන්නේ වත්කම් කෙසේ ගොඩනැගී ඇත්තේද කියන කාරණේ ඒ ගොඩනැගී ඇති ආකාරය වෙනස් වීමේ ප්‍රමාණය තමයි පෙන්නුම් කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුලින්. ඒ වගේම අවසන් වශයෙන් ගිනුම් කරන සටහන්. එතන මේ තුලින් කරනු ලබන්නේ මේ ඉහත සඳහන් කරන ලද මූලික සංරචක හතරෙහි ඇතුළත් කාරණා තවදුරටත් විශ්ලේෂණාත්මක එහෙම නැත්නම් විග්‍රහාත්මක ආකාරයෙන් තේරුම්ගත හැකි ආකාරය එහෙම නැත්නම් තේරුම්ගත හැකි භාවයේ වර්ධනය වන ආකාරයට තවදුරටත් පැහැදිලි කර දීම. එහෙනම් එහෙනම් අපිට පැහැදිලි මම හිතන්නේ මේ වන විට මූල්‍ය ප්‍රකාශයේ කට්ටලයක තියෙන සංරචක සහ ඒ වායේ අරමුණු. ඉතින් අපිට මේ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව කතා කරන්න මම හිතන්නේ අවස්ථාවක් තියෙනවා අපේ වැඩසටහන තුළදී. ඔව් මම හිතනවා ඉතාමන්තින් පැහැදිලිුණා ඒ කාරණාව සම්බන්ධයෙන්. මේත් එක්ක පැනනගින තවත් කරුණක් තමයි ඔබට තිරයේ දිස් වෙන ආකාරයටම ආදායම් ප්‍රකාශය ගැන කතා කරා එතුමා. ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව, ඒ වගේම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ගිණුම් කරන සටහන්, මෙවැනි මූල්‍ය ප්‍රකාශ කට්ටලේ නැත්තම් සංරචක කීපයක් පිළිබඳව කතා කරා. මම හිතනවා දැන් මේ සාකච්ඡාව සමග පැනනගින තවත් එක ගැටලුවක් තමයි අපේ දරුවන්ට මෙන්න මේ ආයතනයක් අපි ව්‍යාපාරයක් ගත්තහම විවිධ වූ ආකාරයට ඒ ආයතනයේ අයිති අනුව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්වභාවය අනුව වෙන්න පුළුවන්, නිෂ්පාදනයේ ස්වභාවය, සේවාවන් සපයන ආකාරය, මේ විවිධ වූ ව්‍යාපාර සංවිධානවලට අනුව කොහොමද මේ සංරචකයන් අදාළ වෙන්නේ, වෙනස් වෙන්නේ කියන එක පිළිබඳ යම් ගැටලුවක් තියෙන්නට පුළුවන්. ඉතින් මම කැමැති දැන් යොමු වෙන්නට අපේ කතිකාචාර්ය මුදිස් සුජීව මහත්මයා වෙත. කොහොමද අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ මේ ව්‍යාපාරයේ ස්වરૂපය සහ ඒ අයිතිය ස්වභාවය අනුව කොහොමද මූල්‍ය ප්‍රකාශ අදාළ වෙන්නේ? ඔව්, අපි දන්නවා ව්‍යාපාර විවිධ නිර්ණායක ඔස්සේ අපි බෙදීම් වලට ලක් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් නිෂ්පාදන ව්‍යාපාර, එහෙම නැත්නම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරත වන ව්‍යාපාර, ඒ වගේම සේවා සැපීමේ නිරත වන ව්‍යාපාර, එක බෙදීමක් විදිහට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම තව බෙදීමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරයේ අයිතිය මත ව්‍යාපාර විවිධ ස්වරූප වලට බෙදීමේ හැකියාවක් තියෙනවා. එත ඒ තුළ අපිට තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා. තවත් මෙතනින් එහාට ගෙහිලා ලාභ ඉපීමේ අරමුණක් ඇතිව සහ ලාභ ඉපීමේ අරමුණකින් තොරව ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන විදිහට විවිධ නිර්ණායක ඔස්සේ අපිට ව්‍යාපාර සංවිධාන බෙදීමේ හැකියාව තියෙනවා. ඒ තුළ අපිට විශේෂයෙන් වැදගත් වෙන ගිණුම් කරන විෂය තුළ අපි හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයකට වඩා ව්‍යාපාරවල අයිතිය මත ව්‍යාපාර බෙදීම, එහෙම නැත්නම් ව්‍යාපාර හඳුනා ගැනීම. ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන් තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් වශයෙන් ව්‍යාපාරවල අයිතිය අනුව අපිට හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. එතෙන්දී අපිට ඉතාම වැදගත් වෙන්නේ මේ එක් එක් ව්‍යාපාර සංවිධානවලදී අපි පිළියල කරන මූල්‍ය ප්‍රකාශන, එහෙම නැත්නම් ගිණුම් කරන සංරචකයන් මොනවාද කියන කාරණය. දැන් ඔබට තිරයේ දිස් වෙනවා තනි ව්‍යාපාර සම්බන්ධයෙන් ගත්තොත්
අපි මූලිකව පිළියල කරන ආදායම් ප්‍රකාශය ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි ඒක තනි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගත්තොත් නිෂ්පාදන වෙළඳා ලාභ ලාභ ගෙන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා මිලදීගෙන විකුණන ව්‍යාපාරයක් නම් වෙළඳා ලාභ ලාභ ගෙන විදිහට හඳුනා ගන්න පුළුවන් ඒ වගේම අපිට ශේෂපත්‍ර එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තනි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් පිළියල කරනවා ඒත් එක්කම අපි හවුල් ව්‍යාපාර සංවිධාන වලට ආවොත් අපි මූලික වශයෙන් ලාභ ලාභ ගින වෙළඳා වෙළඳා ලාභ ලාභ ගිනුම එහෙම නැත්නම් අපි කියන ආදායම් ප්‍රකාශය ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තව එතනින් එහාට ගිහිල්ලා විසර්ජන ගිනුම ජංගම ගිනුම ප්‍රාග්ධන ගිනුම මෙන්න මේ කියන ගිනුම් වර්ග අපි සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පිළියල කරනවා මෙතෙන්දී අපි මතක් කළ යුතු කාරණයක් තියෙනවා මේ විසර්ජන ලාභ ලාභ විසර්ජන ගිනුම ජංගම ගිනුම ප්‍රාග්ධන ගිනුම මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී හවුල් ව්‍යාපාර සාකච්ඡා කරන අවස්ථාවේදී අපි සාකච්ඡා කරනවා නමුත් මෙතෙන්දී අපිට මේ වෙනස හඳුනා ගැනීම සඳහා පිළියල කරන ගිනුම් සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසා තමයි මෙතෙන්දී අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ ඒ වගේම සමාගම් සම්බන්ධයෙන් ගත්තොත් සමාගම් සම්බන්ධයෙන් අපි විවිධ මූල්‍ය සංරචකයන් එහෙම නැත්නම් ගිනුම් ප්‍රකාශන පිළියල කරනවා ඒ අතර ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හිමිකම් වෙනස් වීම ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය ගිණුම් කරන සටහන් මේ ආකාරයෙන් අපි මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීමක් කරනවා එතෙන්දී ඊළඟ වැදගත් කාරණේ තමයි මේ තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපි දන්නවා නීත්‍යානුකූලව අනිවාර්ය ගිණුම් කරන තත්වයක් පැන නගින්නේ නැහැ නමුත් සමාගම් සම්බන්ධයෙන් ගත්තොත් අනිවාර්යයෙන්ම අපි ගිණුම් තැබීම් කළ යුතුයි එනිසා මෙතන විශේෂ ලක්ෂණ විදිහට ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ගත්තොත් තනි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සහ හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මෙන්න මේ කියන මූල්‍ය ප්‍රකාශන සංරචකයන් පිළියල කිරීමක් කරනවා. ඒත් එක්කම තවදුරටත් කතා කරනවා නම් ලාභ ඉපීමේ අරමුණක් නොමැති ව්‍යාපාර සම්බන්ධයෙන් අපි ගත්තොත් ආදායම් ප්‍රකාශ වෙනකොට අපි පිළියල කරනවා ආදායම් වියදම් ගිනුම ඒ වගේම ශේෂපත්‍රය අපි පිළියල කරනවා ඒ තුළින් අපි හඳුනා ගන්නවා ඒ අදාළ වත්කම් වගේ මේ ව්‍යාපාරේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ එහෙම නැත්නම් සංයුක්ත වෙලා තියෙන්නේ කියන කාරණේ මේ සම්බන්ධයෙන් අපිට දීර්ඝ වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් තමයි ව්‍යාපාරවල ස්වභාවය අනුව එහෙම නැත්නම් අයිති අනුව විවිධ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමක් සිද්ධ වෙන්නේ ඔව් මම හිතනවා මුදිත මහත්මයාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳින් සිදු වුණා ව්‍යාපාරවල ස්වභාවය අනුව ඒ වගේම ලාභ ලැබීමේ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ ලැබීමේ අරමුණු කර නොගත් ව්‍යාපාර සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය කරනවා ඒ වගේම අයිතිය අනුව ගත්තාම තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර සමාගම් යන ආදී වශයෙන් කොහොමද මේ මූල්‍ය ප්‍රකාශ කට්ටලය විවිධ ආකාරයෙන් ස්වරූපයෙන් සුළු වශයෙන් හෝ වෙනස් වන්නේ කියන එක පිළිබඳව අදාළ වන්නේ කියන එක පිළිබඳව ඉතා හොඳින් පැහැදිලි කිරීමට කටයුතු කරා. ඉතින් මම කැමැති මේ සාකච්ඡාව සමග ඉදිරියට යන්න. ඉතින් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම තනි ව්‍යාපාර. ඉතින් තනි ව්‍යාපාරවල අපි ආදායම් ප්‍රකාශය ගැන කතා කරනවා බොහෝ විට අපේ දරුවෝ පොතපතෙත් දකින්නේ මෙය ආදායම් ප්‍රකාශයට වඩා තනි ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරනකොට වෙළඳහා ලාභ වෙළඳ ගිනුම ලාභ ලාභ ගිනුම ශේෂපත්‍රයේ මෙවැනි වචන තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් සංකල්පයක් වශයෙන් ගත්තහම ආදායම් ප්‍රකාශය තමයි අපි වෙළඳහා ලාභ ලාභ ගිනුම කියන්නේ. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තමයි අපි ශේෂපත්‍රය වශයෙන් කතා කරන්නේ සහ ඔබට පොතපතේ බොහෝ අවස්ථාවලදී දකින්නට ලැබෙන්නේ. දැන් මම කැමති ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරන්නට වෙළඳ ගිනුම සම්බන්ධයෙන්. ඉතින් වෙළඳ ගිනුම කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මම හිතනවා අපේ දරුවෝ ඉතා හොඳින් දන්නවා. නමුත් මම කැමති සරලව යම් පැහැදිලිවීමක් කරන්න සහ මේ මූල්‍ය ප්‍රකාශ පිළිල කරනකොට මේක තනි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ඒ වගේම සමාගමක් වෙන්න පුළුවන්, ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ කුමන ව්‍යාපාරයක වුණත් මෙවැනි මූල්‍ය ප්‍රකාශ පිළිල කරන අවස්ථාවලදී අපිට සිදු වෙනවා ගිනුම් කරන සංකල්ප පිළිබඳවත් අවධානය යොමු කරන්නට. ඉතින් මං කැමති ප්‍රථමයෙන්ම යොමු වෙන්නට වෙළඳ ගිනුම සම්බන්ධයෙන්. ඉතින් වෙළඳ ගිනුමේ මූලික වශයෙන් අපි සංසන්දනය කිරීමක් කරනවා ව්‍යාපාරයේ ප්‍රධාන එහෙම නැත්නම් ඍජු විකුණුම් එහෙම නැත්නම් ආදායම් මාර්ගය ඔස්සේ ලැබෙන ඒ ආදායම් සහ ඒ සඳහා ඒ නිෂ්පාදනය සඳහා හෝ
ඒ අද ප්‍රධාන කාරණාව සඳහා යන ඒ වියදම් එනත්තා විකුණුම් පිරිවැය පිළිබඳව ඒ විකුණුම් පිරිවැය සහ විකුණුම් සැසඳීම තුළින් අපි දලලාභය ගලපා ගැනීම තමයි මූලික වශයෙන්ම අපේක්ෂා කරන්නේ වෙළඳ ගිණුමක් තුළින්. ඇත්තරම මෙතනදී නැවතත් අපි බලන්න සම්බන්ධ වෙනවා මේ මේ කාරණාව හා සම්බන්ධව ඍජුවම ගත්තහම අපි ඊළඟට දිස් වෙනවා ඔබට තිරේ. ඉතින් ඒ මේ දලලාභය අපි ලබා ගන්නේ අදාළ විකුණුම් සහ විකුණුම් ජනනය කිරීමට ඍජුවම බලපාන ලද වියදම් සම්බන්ධ කරගෙන තමයි මේ සැසඳීම තුලින් තමයි අපි දලලාභය ගලපා ගන්නෙ. ඒතර මෙතනත් ඇත්තම මෙතන තියෙන ගිණුම් කරන සංකල්පයක්. ඒ ගිණුම් කරන සංකල්පය තමයි මැචින් කන්සෙප්ට්. එහෙම නැත්නම් ගැලපුම් සංකල්පය කියන්නේ. ඒතර ඒ ගැලපුම් සංකල්පය කියන එක මෙතනදී අපි යොදාගෙන තියෙනවා. ඒ වගේම ඔබ සමහර වෙලාවට දන්නේ නැති වුණාට නිරන්තරයෙන්ම මේ ගිණුම් කර සංකල්ප භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන් අපේ ඔබගේ තිරේ දිස් වෙනවා රන්දෙව ව්‍යාපාරය 2014 3/31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය කියලා. මේ නම යොදනකොටම අපි යොදන්නේ මෙතන පුජ්‍යලෙක්ගේ නාමයක් නෙමෙයි ව්‍යාපාරී නාමය. ඉතින් එතකොට මේ මෙතනදීම අපි සිදු කරලා තියෙන බැලුවොත් එහෙම ව්‍යාපාර ඒකකයක් වශයෙන් හඳුනාගෙන නැත්නම් ව්‍යාපාර ඒකක සංකල්පය. ඒ වගේම තව මීට අමතරව අපි ගත්තහම අපි කතා කරන උපචිත සංකල්පය එහෙම නැත්නම් ඊළඟට අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය ගිනුම් කරන සංකල්ප පිළිබඳ ඒ අවස්ථාවලදී අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවට භාජනය කරන්නට. ඉතින් මට කියන්නට අවශ්‍ය වෙන්නේ අපි තනි ව්‍යාපාරයක හෝ වේවා හවුල් ව්‍යාපාරයක හෝ වේවා සමාගමක හෝ වේවා මේ සෑම මූල්‍ය ප්‍රකාශයක්ම පිළියෙල කරන අවස්ථාවේදී ගිනුම් කරන ප්‍රමිත භාවිතයට ගැනෙනවා. ඉතින් ඊළඟට අපි ලාභාලාභ ගිණුමට අපි ප්‍රවේශ වුණොත් එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයේ ඊළඟ පියවරට අපි ගියොත් එහෙම දලලාභයෙන් පස්සේ අපිට දකින්න තියෙනවා වෙනත් ආදායම් එකතු කරලා තියෙනවා. ඒ වගේම ආයතන පරිපාලන වියදම් විකුණුම් හා බෙදා හැරීමේ වියදම් මූල්‍ය හා වෙනත් වියදම් මෙවැනි වියදම් නැවතත් අපි කරන්නේ මේ දලලාභයෙන් ඒ වියදම් ගැලපීම තුළින් මෙහෙයුම් වියදම් ගැලපීම තුළින් ශුද්ධ ලාභය ගලපා ගැනීමක් තමයි අවසාන වශයෙන් ලාභාලාභ ගිණුම කොටසේ සිදු වෙන්නේ. එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයෙන් අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ ලාභේ මෙහෙයුම් ලාභය ගලපා ගැනීමක් තමයි සිදු කරනු ලබන්නේ ශුද්ධ ලාභය ගලපා ගැනීමක්. ඉතින් ඊළඟට අපි කැමති මූල්‍ය තත්ත්වය ප්‍රකාශය පිළිබඳව යන්න රන්දිව ව්‍යාපාරයේ 2014 3/31 දිනට අර සමන් මහත්මා කිව්වා වගේ මෙතන යම්කිසි දිනකට තියෙන මූල්‍ය තත්ත්වය තමයි මෙතනින් පෙළඹුමු කරන්නේ. ඔබ සමහර අවස්ථාවලදී භාවිතා කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා නෙවෙයි වෙන්නට පුළුවන් ශේෂපත්‍රය කියලා වෙන්නට පුළුවන්. නමුත් මේකේ අදහස තමයි ඒකේ නියම යෙදීම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මොකද ඒ දිනේට තියෙන මූල්‍ය තත්ත්වය තමයි එතනදී ප්‍රකාශ වෙන්නේ ඒ ව්‍යාපාරයේ වත්කම් සහ වත්කම් මූල්‍යණය කර තිබෙන ආකාරය පිළිබඳව. ඉතින් අපි සරලව කිව්වොත් මේ තුල අපිට දකින්න ලැබෙන යම්කිසි දිනකට තිබෙන වත්කම් සහ වගකීම් සහ හිමිකම් පිළිබඳව මම හිතනවා ඉතා හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඊළඟට මම කැමති මේ මූල්‍ය ප්‍රකාශ පිළිල කරන අවස්ථාවලදී අපිට බොහෝ විට ගිණුම් වර්ෂය අවසානය වෙන්නට පුළුවන් අතරමැදි වෙන්නට පුළුවන් නොයෙකුත් ගැලපුම් සිදු කිරීමට සිදු වෙනවා. විශේෂිත ගැලපුම් සිදු කිරීමට සිදු වෙනවා. ඒවා අපි හඳුනා ගන්නවා ගැලපුම් සටහන් කියලා. මොකද යම් විශේ ගිනුම් වල ගිනුම් නිවැරදි කිරීමටත් ඒ වගේම ඒවා යාවත් කාලන කිරීමටත් නොයෙකුත් ගැලපීම් සිදු කරන්නට වෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට උපචිත වියදම් ඒ වගේම උපචිත ආදායම් ඒ වගේම කලින් ගෙවූ වියදම් කලින් ලද ආදායම් යනාදී වශයෙන් නොයෙකුත් ගැලපීම් වර්ෂය අවසානයේ හෝ ගිනුම් අවසාන මූල්‍ය ප්‍රකාශ පිළිල කරන අවස්ථාවලදී අපිට සිදු කරන්නට වෙනවා. ඉතින් මම කැමති දැන් යොමු වෙන්නට මුදිත් මහත්මා වෙත මේ කොහොමද අපේ දරුවන්ට පැහැදිලි කරන්නේ මේ විශේෂ මූලිකම ගැලපුම් සටහන් වශයෙන් අපි හඳුනා ගන්න මම අර සඳහන් කරපු උපජිත ගෙවීම් ඒ වගේම උපජිත එතන ලැබිය යුතු ආදායම් පිළිබඳව ඒ වගේම කලින් ගෙවුම් පිළිබඳව කොහොමද අපේ දරුවන්ට පැහැදිලි කරන්නේ මේක කොහොමද ගිරුම්ගත කරන්නේ සහ අදාළ මූල්‍ය ප්‍රකාශවලට මේක බලපාන්නේ කොහොමද උද්ෘතයන් වශයෙන්ගෙන කොහොමද පැහැදිලි කරන්නේ. ඔව් ඇත්තට අනුර මහතා ප්‍රකාශ සාකච්ඡා කළ පරිදි මෙතෙන්දි ඉතාම වැදගත් ගිනුම් කරන සංකල්පයක් තමයි උපචිත සංකල්පය. ඇත්තටම උපචිත සංකල්පයේ මූලික අදහස තමයි යම් ගිනුම් කාල පරිච්ඡේදයට අදාළ සියලු ආදායම් සහ වියදම් එම කාල පරිච්ඡේදයේ තුලදීම මුදලින් ලැබුණත් හෝ මුදලින් ගෙවීමක් සිදු නොවුවත් එම කාල පරිච්ඡේදය අදාළ සියලු ආදායම් සහ සියලු වියදම්
අදාළ කාල පරිච්ඡේදය තුළ හඳුනාගත යුතුයි කියන කාරණය. ඒකෙන් අදහස් වෙන්නේ අපි තව ටිකක් සරලව සාකච්ඡා කරනවා නම් මුදලින් ලැබුණා හෝ නොලැබුණා හෝ එහෙම නැත්නම් මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා නමුත් ගිණුම් වර්ෂයට අදාළ වියදමක් හෝ එහෙම නැත්නම් ගිණුම් වර්ෂයට අදාළ ආදායමක් නම් ඒ අදාළ ගිණුම් වර්ෂය තුළ ලාභ ගිණුමට හඳුනා ගැනීමක් කළ යුතුයි කියන කාරණය. මෙතෙන්දී ප්‍රායෝගිකව අපි උදාහරණයකින් අපි සාකච්ඡා කරනවා නම් මෙතෙන්දී අපිට හඳුනා ගන්න පුළුවන් එක සංකල්පයක් එහෙම නැත්නම් එක ගැළපීමක් විදිහට උපචිත වියදම් සඳහා ගැළපීම. මොකද්ද මේ උපචිත වියදම් කියන එකේ අදහස? කිසියම් ගිණුම් කාල පරිච්ඡේද දාලා වියදමක් එම කාල පරිච්ඡේදයේ අවසාන වෙනිටත් ගෙවා නොමැති. ඒ වගේම එම වියදම ඒ ගිණුම් කාල පරිච්ඡේද දාලා කාල පරිච්ඡේදයට අදාළ වෙනවා නම් මෙන්න මේ කියන වියදමක් අපි හඳුනා ගන්නවා උපචිත වියදමක් විදිහට. තවදුරටත් මේක උදාහරණයකින් පැහැදිලි කරනවා නම් අපි ගත්තොත් එහෙම දැන් ප්‍රායෝගිකව අපි දන්නවා විදුලි වියදමක් ගත්තොත් එහෙම මේ මාසයේ විදුලි බිල අපිට ලැබෙන ඊළඟ මාසයේ. ඒ නිසා ව්‍යාපාරයකට අපි ගත්තොත් 2014 3/31 දින අවසන් වන ගිණුම් වර්ෂයක් සඳහා අනිවාර්යයෙන්ම මාර්තු මාසයේ විදුලි බිල ලැබෙන්නේ ඊළඟ මාසයේ. එනිසා මේ මාර්තු මාසයේ විදුලි බිල සඳහා අපි මුදලින් ගෙවීමක් කරන්නේ නැහැ. ප්‍රායෝගිකව අපි වෙන්නේ ඊළඟ මාසයේ තමයි ඒ සඳහා මුදලින් වියදම මුදලින් ගෙවීමක් කරන්නේ. මෙන්න මේ අවස්ථාවේදී අපේ වර්ෂයේ වියදම විදිහට මේ මාස 12ක වියදම හඳුනාගත යුතුයි කියන කාරණය තමයි මේ උපචිත වියදම් උපචිත ගැළපීමෙන් අපි කරන්නේ. ඒක තමයි අත්‍තරම උපචිත සංකල්පයෙන් සාකච්ඡා කරන්නේ. මේ නිසා අපිට පුළුවන් ඒ 12 වෙනි මාසේ එහෙම නැත්නම් අපි කතා කරපු මාර්තු මාසයේ විදුලි වියදම උපචිත වියදමක් විදිහට අදාළ වියදම් ගිණුම හර කරලා අදාළ උපචිත වියදම් ගිණුම බැර කිරීමක් කරන්න. ඒ අනුව අපි ගත්තොත් විදුලි වියදම් උදාහරණය අපි හිතමු රුපියල් 5000ක විදුලි වියදමක් මාර්තු මාසය සඳහා උපචිතව පවතිනවා. එහෙමනම් මේ උපචිත විදුලි වියදම් රුපියල් 5000 අපි ව්‍යාපාරයේ වියදමක් විදිහට හඳුනා ගැනීමක් කළ යුතුයි. මොකද මේ දක්වා මාස 11ක වියදමක් පමණයි වියදමක් විදිහට විදුලිය වියදම් ගිණුමේ පවතින්නේ. ඒ නිසා අපි විදුලි වියදම් ගිණුම හර කරනවා රුපියල් 5000ක්. ඒ වගේම අපි දැනට ඒ විදුලි වියදම ගෙවලා නැහැ. එහෙමනම් අපිට ගෙවිය යුතු විදුලිය එහෙම නැත්නම් උපචිත විදුලිය වියදම් ගිණුමක් අපිට බැර කරන්න සිද්ධ වෙනවා වාගකීමක් විදිහට රුපියල් 5000ක්. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි උපචිත වියදම් සඳහා ගැළපීමක් කරන්නේ. ඒත් එක්කම ඊළඟට තවත් වැදගත් ගැළපීමක් තමයි උපචිත ආදායම් සම්බන්ධයෙන් ගැළපීම. එහෙම නැත්නම් ලැබිය යුතු ආදායම් සම්බන්ධයෙන් ගැළපීම. මෙතෙන්දිත් බොහොම සරලයි. මුදලින් ලැබුණා හෝ නොලැබුණා නමුත් ගිණුම් වර්ෂයට අදාළ නම් එහෙම නැත්නම් මූල්‍ය කාල පරිච්ඡේදයට අදාළ නම් එම ආදායම මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගැනීම කළ යුතු වෙනවා. අපි උදාහරණකින් නැවතත් සාකච්ඡා කරනවා නම් අපිට ගෙවල් කුලී එහෙම නැත්නම් ගොඩනැගිලි කුලී ලෙස ආදායමක් ලැබිය යුතුව තියෙනවා නම් ව්‍යාපාරයට අපි හිතමු මාස 12ක් තුල ගෙවල් කුලී ආදායම් රුපියල් 2000 ගානේ මාස 12ට රුපියල් 24000ක් ලැබිය යුතුයි. නමුත් දැනට අපිට මාස 10ක ගෙවල් කුලී ආදායම් විතරයි ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි දැනට අපි කරලා තියෙන්නේ මුදල් පොත හර කරලා තියෙනවා මාස 10ක රුපියල් 2000 ගානේ රුපියල් 20000ක් මුදල් පොත හර රුපියල් 20000යි ගෙවල් කුලී ආදායම් ගිණුම බැර රුපියල් 20000යි. මේ මුදලින් ලැබුණ ප්‍රමාණය අපි දැනටමත් සටහන් කරලා තියෙනවා. මෙතෙන්දි මතුවන කාරණය තමයි මේ මුදලින් නොලැබුණත් මේ වර්ෂයට අදාළ ආදායම් බවට පත් වෙනවා රුපියල් 2000 ගානේ මාස 12කට රුපියල් 24000ක්. මෙන්න මේ අවස්ථාවේදී රුපියල් 4000ක මාස දෙකක උපචිත අපිට ගෙවල් කුලි ආදායමක් තියෙනවා. එහෙම නැත්නම් ලැබිය යුතු ගෙවල් කුලි ආදායමක් තියෙනවා. ඒ නිසා මේ ලැබිය යුතු ආදායම අපේ වත්කමක් ව්‍යාපාරයට වත්කමක් මේ ආදායම ඉදිරි කාලයේදී ලැබෙනවා. එනිසා අපි මේ ලැබිය යුතු ආදායම ගිණුමකට හර කරනවා වත්කමක් විදිහට. ඒ වගේම ආදායම් ගිණුම අපි දැනටමත් දන්නවා රුපියල් 20000යි තියෙන්නේ. නමුත් ආදායම බවට පත් වෙනවා අපිට 24000ක්. එනිසා රුපියල් 4000ක් ක අඩුවක් තියෙනවා. එනිසා ආදායම් ගිණුම අපි ගෙවල් කුලී ආදායම් ගිණුම බැර කරනවා 4000ක්. මෙන්න මේ ආකාරයෙන් තමයි උපචිත ආදායම් සඳහා අපි ගැළපීම් කරන්නේ. මෙතෙන්දී ඊළඟට තවත් මේ උපචිත සංකල්පයත් එක්කම එන කාරණයක් තමයි කලින් ගෙව වියදම් එහෙම නැත්නම් ඉදිරියට කළ වියදම් ගැළපීම. මෙතෙන්දී ඉදිරියට කළ වියදම් කියන එක අපි අදහස් කරන්නේ ඉදිරි වර්ෂයට අදාළ වියදමක් පවත්නා ගිණුම් කාලය තුලදී මුදලින් ගෙවා තිබේ නම් එය කලින් ගෙව වියදමක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. දැන් උදාහරණයකින් මේක තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. අපි ගෙවල් අපේ ගොඩනැගිල්ලක් කුලියට ගන්නවා නම් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ඇති වෙන තත්ත්වෙත් තමයි අපිට ඉදිරි කාල පරිච්ඡේදය සඳහා
ගොඩ නැගිලි කුලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක අපි අත්තිකාරමක් විදිහට ගෙවනවා වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාරයක් විදිහට අපේ නිවැරදි සටහන වෙන්න ඕනේ. අපේ ඒ අදාළ ඉදිරියට ගෙවූ ප්‍රමාණය ඉදිරියට ගෙවූ ගිණුමකට දාන එකත් මුදලින් ඒ අදාළ ප්‍රමාණය මුදල් පොත බැර කිරීමත් කිරීම තමයි. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් අපි උදාහරණයක් විදිහට හේතුවත් උදාහරණයකින් අපි කතා කරනවා නම් ඒක බොහොම සරලව මාසයක ගොඩනැගිලි කුලිය රුපියල් 5000යි මාස 12ට එහෙමනම් ගොඩනැගිලි කුලිය රුපියල් 60000යි අපි රුපියල් 75000ක 15000ක අත්තිකාරමක් එක්ක රුපියල් 75000ක ඉදිරියට ගොඩනැගිලි කුලියක් ගෙවලා තියෙනවා නම් අපේ නිවැරදි දිස්සසනහන තමයි ඉදිරියට ගෙවූ ගෙවල් කුලිය ගිණුම හර 15000යි මොකද ඉදිරියට අපි 15000ක් ගොඩනැගිලි කුලිය විදිහට ගෙවලා තියෙනවා එනිසා ඉදිරියට කළ ගොඩනැගිලි කුලිය ගිණුම හර 15000යි මුදල් ගිණුම බැර 15000යි මේක අපි මේ ගනුදෙනු සිදු වූ අවස්ථාවේදී නිවැරදිව සටහන් කිරීමේ ක්‍රමවේදයයි නමුත් ඇත්තටම ප්‍රායෝගිකව සිදුවන දේ තමයි සම්පූර්ණයෙන් ගෙවපු ප්‍රමාණය අදාළ වියදම් ගිණුමකට හර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ වෙන්නේ ගිණුම් වර්ෂයේ අවසානයේදී ගැළපෙලි සටහනක් විදිහට මේ සටහන නිවැරදි කිරීමක් තමයි ප්‍රායෝගිකව සිදු වෙන්නේ. එනිසා ඇත්තටම ව්‍යාපාරයක මේ වගේ ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදී ව්‍යාපාරයක් කරනු ලබන්නේ අදාළ වියදම් ගිණුමට හර කරනවා මං පෙර කී උදාහරණයට අනුව 75000ක් ගොඩනැගිලි කුලිය කියලා 75000ක් හර කරනවා. ඒ වගේම අදාළ මුදල් ගිණුම බැර කරනවා 75000ක්. දැන් මෙතන අපිට පේනවා පොඩි ගිණුම්කරණයේ වරදක් සිදු වෙනවා. අපි මේ කියන උපජිත සංකල්පයට අනුව රුපියල් 15000ක් වියදම් ගිණුමේ වැඩිපුර සටහන් වෙලා තියෙනවා. මෙන්න මේ 15000 අපි ගොඩනැගිලි කුලිය ගිණුමේ වියදමක් විදිහට හඳුනා ගැනීමක් කරන්න බෑ. මොකද මේ 15000 අදාළ වෙන්නේ ඊළඟ අවුරුද්දේ වියදමක් විදිහට. ඒ නිසා මේක අපිට බොහොම සරලව හඳුනා ගන්න පුළුවන් ඉදිරියට ගෙවූ වියදමක් විදිහට. ඒ නිසා අපිට දිස් සටහන තමයි ගැළපීමේ සටහන වෙන්න ඕනේ. ඔබට තිරයේ දිස්වනවා දැන් කලින් ගෙවූ වියදම් ගිණුමකට එහෙම නැත්නම් ගොඩනැගිලි සඳහා ඉදිරියට කළ ගෙවූ වියදම් ගිණුම හර වත්කමක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන් අදාළ වියදම් ගිණුම බැර 15000ක්. ඒ අනුව අපි කියපු උදාහරණයට අනුව ඉදිරියට කළ ගොඩනැගිලි කුලී ඉදිරියට කළ ගොඩනැගිලි කුලී ගිණුම හර 15000යි එම ගිණුම අපි වත්කමක් විදිහට හඳුනා ගන්නවා. ඒ වගේම අදාළ වියදම් ගිණුම බැර කරනවා ගොඩනැගිලි කුලී ගිණුම බැර කරනවා 15000ක්. මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් කලින් ගෙව වියදම් සඳහා ගැළපීම් කරන්න. ඒත් එක්කම තව ගැළපීමක් අපිට සාකච්ඡා කළ යුතු වෙනවා. කලින් ලද ආදායම් සඳහා ගැළපීම. මේකේ අදහස තමයි කලින් ලද ආදායම් සඳහා ගැළපීම කියන එකේ අදහස තමයි අපිට ආදායමක් ගිණුම් වර්ෂයට අදාළව ආදායමක් වැඩිපුර ලැබිලා. උදාහරණයකින් අපි සාකච්ඡා කරනවා නම් අපිට දැන් තිරයේ දිස්වනවා මේකේ සංකල්පයේ අදහස ඉදිරි ගිණුම් කාලයට අදාළ ආදායමක් ඉන් කොටසක් පවත්නා ගිණුම් කාලය තුලදී කලින් ඉදිරි කාල පරිච්ඡේදය සඳහා ලැබී ඇත්නම් එය අපි කලින් ලද ආදායමක් විදිහට හඳුනා ගැනීමක් කරනවා. ඒ නිසා දැන් අපි උදාහරණයකින් මොහොම සරලව මේක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි නැවතත් ගොඩනැගිලි කුලිය කියන උදාහරණය ගත්තොත් අපිට රුපියල් 2000ක ගොඩනැගිලි කුලියක් ලැබෙනවා මාසිකව. එහෙමනම් අපිට ගොඩනැගිලි කුලිය විදිහට ලැබෙන්න ඕනේ අපි තමයි ව්‍යාපාරයේදී ගොඩනැගිල්ලක් කුලියට දීලා තියෙන්නේ මාසෙට 24000ක් ලැබෙන්න ඕනේ. නමුත් අපිට දැනට ලැබිලා තියෙනවා 36000ක් ලැබිලා තියෙනවා දැනට ගොඩනැගිලි කුලිය විදිහට. එහෙමනම් අපිට ගිණුම් වර්ෂයෙන් එහාට ගිහිලා තව 12000ක් වැඩිපුර මුදල් විදිහට ලැබිලා තියෙනවා. ඒක අපිට ආදායමක් විදිහට හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ උපජිත සංකල්පයට අනුව. ඒක අපේ වගකීමක් විදිහට කලින් ලද ආදායම 12000ක් හඳුනා ගැනීම කළ යුතු වෙනවා. ඒ අනුව අපිට ඇත්තටම නිවැරදි සටහන වෙන්න ඕනේ මුදල් ගිණුම හර 12000යි කලින් ලද ප්‍රමාණය. ඒ වගේම කලින් ලද ආදායම් ගිණුම බැර 12000යි. ඒ අනුව අපිට පුළුවන් වගකීමක් හඳුනා ගන්න 12000ක ඒ වගේ මුදල් ලැබෙනවා අපිට 12000ක්. නමුත් මම පෙර කී ප්‍රකාශ කළ පරිදි අපිට නැවතත් සිද්ධ වෙන්නේ මේ සියලු මුදල් ලැබීම අපි ආදායමක් විදිහට මුලින් හඳුනාගෙන ගිණුම් වර්ෂයේ අවසානයේ අපි ගැළපීමක් සිද්ධ කරනවා කලින් ලද ආදායම් සඳහා. ඒ ආකාරයෙන් මුලින්ම මුදල් ලැබෙන අවස්ථාවේදී අපි උදාහරණ මතකනම් අපි කිව්වා රුපියල් 36000ක් මුදල් විදිහට ගොඩනැගිලි කුලිය සඳහා ලැබුණා. නමුත් ඒකෙන් මාසෙට 2000යි එහෙමනම් 24000යි වර්ෂයට අදාළ ගොඩනැගිලි කුලිය වෙන්නේ.
එහෙමනම් 24000ක් ගොඩනැගිලි කුලීගිනුමට තමයි බැරවිය යුත්තේ. නමුත් මේ කියන ප්‍රායෝගික තත්ත්වය අනුව මුදල් පොත හරවලා තියෙනවා රුපියල් 36000ක්. ඒ වගේම ගොඩනැගිලි කුලීගිනුම බැරවලා තියෙනවා 36000ක්. මේ නිසා ගොඩනැගිලි කුලීගිනුමට වැඩිපුර අපි බැර කරලා තියෙනවා 12000ක්. අනේ ඒ ප්‍රමාණය තමයි කලින් ලද ආදායමක් විදිහට අපි හඳුනාගත යුතු වෙන්නේ. ඒ නිසා අපිට කලින් ලද ආදායම ඒකෙන් අයින් කරන්න සිද්ධ වෙනවා උපචිත සංකල්පයට අනුව. ඒ අනුව අපි ආදායම් ගිණුම හර කරනවා 12000ක්. ඒ වගේම කලින් ලද ආදායම් අපේ ජංගම වගකීමක් විදිහට ව්‍යාපාරයට හඳුනාගත හැකි වෙනවා. ඒ කලින් ලද ආදායම් 12000 අදාළ කලින් ලද ආදායම් ගිණුම බැර කිරීමක් කරනවා. මෙන්න මේ කියන ගැළපීම කිරීම තුළින් කලින් ලද ආදායම් සඳහා ගැළපීමක් කරන්න පුළුවන්. ඒ අනුව අපි උපචිත සංකල්පයත් එක්ක ගැළපීම් හතරක් කතා කරා. එකක් තමයි උපචිත වියදම්, ඒ වගේම ඉදිරියට කළ වියදම්, ඒ වගේම කලින් ලද ආදායම්, ඒ වගේම කලින් ගෙව් වියදම් ආකාරයෙන්. මෙන්න මේ ආකාරයෙන් තමයි උපචිත සංකල්පයත් එක්ක මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම් අපිට ගැළපීම් සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ. ඔව් මුදිත් කතිකාචාර්යතුමා ඉතා හොඳින් පැහැදිලි කරනු ලැබුවා උපජිත සංකල්පය පිළිබඳව සහ ගනුදෙනු අරන් උදාහරණ අරන් අපේ දරුවන්ට මේ පැහැදිලි කිරීම කරනු ලැබුවා. එතකොට මම හිතනවා මේ දරුවන්ට පැහැදිලි වෙන්නට ඇති අපි අවසාන මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේදී විවිධ වූ ගිනුම් කරන සංකල්ප පදනම් කරගෙන ඒ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම සිදු කරනු ලබන බව. විශේෂයෙන් උපචිත සංකල්පය ගැන කිව්වා. මම මුලින් සඳහන් කරන්නට යෙදුනා ව්‍යාපාර ඒක සංකල්පය, ව්‍යාපාරයේ නමේදීම එකම සම්බන්ධ කරා. ඒ වගේම ව්‍යාපාරයට අදාළව අපි ව්‍යාපාර ඒක සංකල්පයට අමතරව තවත් අපිට ගිනුම් කරන්නේදී විශේෂයෙන්ම ඔබ දැක්කා ඔබට තිරේ දිසුණා පෙර සඳහන් කරපු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් බෙදලා තිබුණා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. මේ බෙදීමටත් පදනම් වෙන්නේ ගිනුම් කරන සංකල්පයක්. මොකද්ද ඒ සංකල්පය? ප්‍රධාන වශයෙන් ඒ අදාළ වෙන සංකල්පය තමයි අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. ඉතින් මෙවැනි වූ ගිනුම් කරන වැදගත් ගිනුම් කරන සංකල්ප පදනම් කරගෙන තමයි අපි මේ අවසාන මූල්‍ය ප්‍රකාශ පිළිල කරන්නේ. ඒ ගැළපීම් සටහන් කිරීමේදීත් ඒ ඉතා වැදගත් කරුණක් බවට පත් වෙනවා. ඉතින් මම තවත් කැමැති මේ ගැළපීම් අවශ්‍ය අවසානයේදී තොග තක්ෂරු කිරීම කරනවා. ඒ අනුව අවසානයේදී තොග ගැළපීම් කරනවා. ඉතින් ඔබ මං හිතන්නේ ඔබ කවුරුත් දන්නවා අපි අවසාන තොගේ ගිනුම්ගත කරන්නේ කොහොමද මූල්‍ය ප්‍රකාශවල කියලා. කිව්වොත් ඔබ කෙලින්ම ඍජුවම අපිට ප්‍රකාශ කරાવી වෙළඳ ගිනුමෙන් අඩු කරනවා. ඒ වගේම ශේෂ පත්‍රයේ එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ අවසාන තොගේ වශයෙන් පෙන්නනවා කියලා. නමුත් මේක තුල මේ එහෙම කරන්නේ ඇයි කියන කාරණාව පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබීම ගිනුම්කරණය හදාාරණ ශිෂ්‍ය වශයෙන් ඉතාම වැදගත් වෙනවා. ඉතින් කොහොමද සමන් බණ්ඩාර මහත්මයා ඒ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරන්නේ? ඇයි අපි මේ වෙළඳ ගිනුමෙන් අඩු කරලා ඒ වගේම තැවෙළඳ ගිනුමට බැර කරලා ශේෂපත්‍රය එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ සඳහන් කරනු ලබන්නේ? වැතරම් මම හිතන්නේ අපේ උසස් පෙළ විෂය නිර්දේශයේ විශේෂයෙන්ම සිසුන්ගේ දැඩි අවධානයක් යොමු කළ යුතු නමුත් දැඩි අවධානයක් යොමු නොවු ස්ථානයක් තමයි අතර මේ අවසන්තක ගිනුම් ගත කිරීම සම්බන්ධයෙන්. මේ සැතර මේ සාකච්ඡා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් හුඟක් වෙලාවට අපි අර අනුර මහත්මයා සඳහන් කරපළදී අපේ සිසුන් දන්නවා මේ අවසන්තකයේ කොහොමද ගිනුම් ගත කරන්න කියන කාරණේ දන්නවා. නමුත් හුඟක් වෙලාවට ගැටලුව වෙන්නේ ඇයි මේ අවසන්තක කියලා ගැළපිල්ලක් අපිට අවශ්‍ය වන්නේ වෙනම. මෙන්න මේ පිළිබඳව ඇත්තට පැහැදිලි කර ගැනීම වඩා අයෝග්‍යයි. ඉතින් අපි දන්නවා ගිනුම් කරන්නේදී තොග සම්බන්ධයෙන් ගිනුම්ගත කිරීම හා ගිනුම්ගත කර හැකි ක්‍රම සම්බන්ධයෙන් කතා කරද්දී මූලිකව ක්‍රම දෙකක් දැකිය හැකි. එකක් තමයි කාලච්ඡේද ගිනුම් කරන ක්‍රමය, අනිත් එක තමයි අඛණ්ඩ ගිනුම් කරන ක්‍රමය. ඉතින් අතරම ශ්‍රී ලංකාවේ අපි භාවිත කරන ලබන ගිනුම් කරන ක්‍රමය වන්නේ කාලච්ඡේද ගිනුම් කරන ක්‍රමය. අපේ සිසුන් දැනගත යුතුයි අතර මේ කාලච්ඡේද ගිනුම් කරන ක්‍රමයේ විශේෂ ලක්ෂණ. අපි පාවිච්චි කරන ක්‍රමයේ විශේෂ ලක්ෂණේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි අතරම ඔබට මතකයි අපි අවසන්තෝගය කියන කාරණේ මත අවසන්තෝග ගිනුමක් කියලා අපි වෙනම ගිනුමක් අපේ ලෙජරේ පවත්වාගෙන යන්නේ නැහැ. අපේ සිසු දරුදරියන් මේ වෙනකොටත් අපි කරපු පාඩම් වලට අනුව ඔබ හොඳින් දන්නවා ඇති අවසන්තෝග ගිනුමක් ලෙජරේ අපි පවත්වාගෙන යන්නේ නැහැ වෙනම. නමුත් ගිය වසරේ අවසන්තෝගයේ මේ වසරේ ආරම්භක තෝගයේ වශයෙන් සටහන් වෙන අවස්ථා අපිට දකින්න පුළුවන්. නමුත් අවසන්තෝග ගිනුමක් අපි වෙනම පවත්වාගෙන යන්නේ නැහැ. ඉතින් වර්ෂය තුලදී ඒ වගේම තමයි අපි භාණ්ඩ මිලදී ගැනීමේදී අපි සටහන් කරන ලබන්නේ ගැනුම් ගිනුම හර මුදල් හෝ ණය හිමි ගිනුම බර ආදී වශයෙන්. අපි හැබැයි ගැනුම් භාණ්ඩ ගැනුම් මිලදී ගන්න අවස්ථාවේදී තොග ගිනුමක් හර කිරීමක් සිදු කරන්නේ නැහැ.
එකන්නේ අපි ගැනුම් කියලා තමයි හර කරන්නේ. එහෙනම් ආරම්භක තොගය කියලා වෙනම තියෙනවා. ගැනුම් වර්ෂය තුලද මිලදී ගන්න ලබන සියලු දේ අපි ගැනුම් ගිනුමට හර කරන ලබනවා. ඒ වගේම බාණ්ඩ විකුණන අවස්ථාවේදී විකුණුම් ලබන බාණ්ඩවල විකුණුම් මිල අපි ගිනුම්ගත කරනවා. විකුණුම් ගිනුම බැර සහ මුදල් හෝ ණයගත ගිනුම හර ආදී වශයෙන්. එතනත් අපි සටහන් කරන්නේ විකුණුම් මිල. ඒ විකුණුම් ලබන බාණ්ඩේ පිරිවැය අපි වෙනම සටහන් කිරීමක් සිදු කරන්න ලබන්නේ නැහැ. ඉතින් අපි දන්නවා නමුත් අර වෙළඳ ගිනුම තුලදී මම හිතන්නේ අනුර මහත්මයා සඳහන් කළා අපිට සසඳීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා විකුණුම් සහ විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් වලට අනුරූපිත පිරිවැය ගණනය කර ගැනීම සඳහා අපිට සිද්ධ වෙනවා ඉලක්කම් එහෙම නැත්නම් සංඛ්‍යා තුනක උපකාර ලබා ගන්න. ඒ තමයි ආරම්භයේ ව්‍යාපාරයේ අවසාන ආරම්භයේ පවතින තොගය. ඒ වගේම ව්‍යාපාරයේ වර්ෂය තුලදී මිලදී ගන්නා ලද තොගය. තොගේ වටිනාකම පිරිවැය සහ එයින් අඩු කළ යුතුයි ඇත්තටම ව්‍යාපාරයේ ඒ නිශ්චිත කාලච්ඡේදයේ අවසානයේ නොවිකිනී ඉතිරි වී ඇති තොගේ පිරිවැය. එතකොට තමයි අපිට සරල සහ නිවැරදිව හොයාගන්න පුළුවන් වෙන්නේ નિયમિત විකුණු භාණ්ඩ වලට අදාළ පිරිවැය කීයද කියන කාරණේ. මෙන්න මේ විකුණු භාණ්ඩ වල පිරිවැය ගන්නේ කියලා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ අවසන් තොග වෙනම ගිණුම් ගත කරන්න. මොකද හේතුව අපි මිලදී ගන්න අවස්ථාවේ ගැනුම් ලෙස වාර්තා කළත් අපි පවත්වගෙන යන්නේ නැහැ අවසන් තොග කියලා වෙනම ගිණුම. එහෙනම් අපි සිදු කළ යුතු වන්නේ කාලච්ඡේද ගිණුම් කරන ක්‍රමයට අනුව කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී ව්‍යාපාරයේ සතුව නොවිකිනී ඉතිරි වී ඇති තොගේ පිරිවැය අපි හඳුනා ගත යුතුයි. මේ සඳහා ඇත්තරම් භෞතික තොග සත්‍යාපනයක් සිදු කළ යුතුයි. කියන්නේ භෞතික තොග ගණනය කරලා බලන්න ඕනේ කොපමණ තොග ප්‍රමාණයක් ව්‍යාපාර කොපමණ තොග වටිනාකමක් ව්‍යාපාර අවසානයේ කාලච්ඡේද අවසානයේ ඉතිරි වෙලා තියෙනවද කියන කාරණේ. ඒ අනුව යම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේ ව්‍යාපාරයේ සතුව නොවිකිනී ඉතිරි වී ඇති තොගේ පිරිවැය අපි අවසන් තොගයේ විදිහට හඳුනා ගත යුතුයි. මේ අවශ්‍යතාවය මතුවෙන්නේ අපේ විකුණුම් පිරිවැය කියලා වෙනම ගිණුමක් නැහැ. විකුණුම් සසඳ සමග වෙළඳ ගිණුමේ සසඳීම සඳහා අපිට අවශ්‍ය වෙනවා විකුණුම් පිරිවැය කියන කාරණේ. එහෙනම් අපි ඊට පසුව දැනගත යුතු කාරණේ තමයි මෙසේ ගනු ලබන පිරිවැය කොහොමද අපි ගිණුම් කරන්නේ කියන කාරණේ. ඉතින් අපි ශිෂ්‍යයන් මං හිතන හොඳින් දන්නවා මේ පිළිබඳව. අපි ලබා ගන්නා තොගේ පිරිවැය අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර කියලා ගිණුම් තියෙනවා. ඒක අපිට දැන් තිරේ දකින්න පුළුවන්. අපි මේ කොහොමද මේ අවසන් තොගේ කියන කාරණය තිරේ අඩු කරලා තියෙන්නේ මේ වෙළඳ ගිණුම තුලදී. ඉතින් ඔබට දකින්න පුළුවන් දැන් අවසන් තොගේ ගිණුම් ගත කර ඇති ආකාරයක ජර්නල් සටහනක් මෙහි සඳහන් වෙනවා. අවසන් තොගේ ගිණුම් ගත කිරීම තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර ආදී වශයෙන්. ඉන්පසු දකින්න පුළුවන් ඇත්තන වෙළඳ ගිණුම බැර කරනවා වෙනුවට අපි සිදු කරනුවේ විකුණුම් පිරිවැය ගණනය කර ගැනීම සඳහා මම අර පෙර පැහැදිලි කළ පරිදි ආරම්භක තොගයට ගණුම් එකතු කරලා ලැබෙන ඉලක්කමින් එහෙම නැත්නම් සංඛ්‍යාවෙන් අපි අවසන් තොගේ අඩු කිරීම. ඒ තුලින් තමයි අපි ලබාගත හැකි වන්නේ විකුණුම් පිරිවැය. එහෙනම් අවසාන වශයෙන් වෙළඳ ගිණුම බැර කරනවා වෙනුවෙන් අපි සිදු කළේ ගණුම් වලින් එහෙම නැත්නම් ආරම්භක තොගයට ගණුම් එකතු කරලා ලැබෙන සංඛ්‍යාවෙන් අපි අවසන් තොගේ අඩු කිරීම. ඒ වගේ තමයි අනිත් පැත්තෙන් තොග ගිණුම හර කියලා අපි සටහනක් දැම්මා. එහෙනම් මේ තොග ගිණුම හර කියන සටහනෙන් තමයි ව්‍යාපාරයේ ජංගම වත්කම් ප්‍රමාණය නිරූපණය වෙන්නේ. මෙන්න මේ තොග ගිණුමේ ශේෂය තමයි අවසාන වශයෙන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී ජංගම වත්කම් ලෙස නිරූපණය කරන්නේ. මම හිතන්නේ ඒ තුලින් පැහැදිලි වෙන්නේ නැති ඇයි මේ තොග ගන්නේ කිරීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ සහ අපි අවසන් තොගේ කොහොමද ගිණුම් ගත කරන්නේ අවසන් ගිණුම් එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් තුළ කියන කාරණේ පිළිබඳව. ඔව් ඒ සමගම මේ පියවීම් සටහන් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එකත් අපි දරුවන්ට පැහැදිලි කරලා දුනොත්. ඔව් ඇත්තටම ඒ කාරණේත් හොඳයි. මොකද හුඟක් වෙලාවට ශිෂ්‍යෝ දන්නවා මේ වෙළඳ ගිණුමේ ආරම්භක තොගේ තියෙනවා ඊට පස්සේ විකුණුම් තියෙනවා විකුණුම් පිරිවැය තියෙනවා කියන කාරණේ දන්නවා. නමුත් හුඟක් වෙලාවට ළමයි අපේ ශිෂ්‍යයන් දන්නේ නැහැ කොහොමද මේ ඉලක්කම් වෙනවා තමයි සංඛ්‍යා මේ වෙළඳ ගිණුම තුලට ඇතුළත් කරන්න කියන කාරණේ. ඉතින් මීට ඉහත මට කැටියට අපි වැඩසටහනකදී සාකච්ඡා කළා පොදු ජර්නලයේ පිළිබඳව. එහිදී අපි කිව්වා පොදු ජර්නලයේ වාර්තා කරනවා කියලා මූලික සටහන් වර්ග කිහිපයක්. ඒ අතුරින් එකක් තමයි පියවීමේ සටහන් කියන කාරණේ. දැන් අතර මේ මුදිත් මහත්මයා සඳහන් කළා කලින් ගැළපීමේ සටහන්. මේ ගැළපුම් සටහනුත් සියල්ලම දේ අපි වාර්තා කරන්න ඇත්තරම මේ පොදු ජර්නලයේ තුල. ඉතින් මේ තව එකක් තමයි මේ පියවීමේ සටහන්. අතන පියවීමේ සටහන් කියන්නේ අතම ගිණුම් පියවීම සඳහා භාවිත කරන ලබන සටහන්. මේ සටහන් තුළින් අපි කරන්නේ විශේෂයෙන්ම ආදායම් සහ වියදම් ගිණුමට අදාළ ශේෂයන් කාල පරිච්ඡේදයක් අවසානයේදී ඒ ගිණුම් පියවා එම ශේෂයන් අපි ගන්නවා වෙළඳ ලාභ ලාභ ගිණුම එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශය තුළට. ඉතින් අපිට තිරේ දකින්න පුළුවන් එක රූප රාමුවක් එහි තියෙනවා. මේ කොහොමද එක් එක් දත්තයන් එහෙම නැත්නම් ලෙජරේ පවතින ශේෂයන් මේ වෙළඳ ගිණුම තුළට අපි සටහන් කරන්න කියන කාරණේ. මේ බලන්න එකක් දකින්න අපි විකුණුම් ගිණුමෙන් විකුණුම් ගිණුමේ සාමාන්‍යයෙන් පවතින බැල ශේෂයක් අපි දන්නවා මුදල් හෝ ණයගැතියන්ගේන විකුණු ප්‍රමාණය. එම ගිණුම වහනවා 50,000 අපි වැසීම සඳහා විකුණුම් ගිණුම හර කරලා අපි වෙළඳ ගිණුම බැර කරලා දාලා මේ සටහන දක්වලා තියෙනවා. ඒ වගේම තව සටහනක් ඔබට දකින්න පුළුවන් ආරම්භක තොගේ හර ශේෂයක් තියෙන්නේ පෙර වර්ෂයේ අවසාන තොගේ මේ වසරේ ආරම්භක තොගේ බවට පත් වී
ඒ ආරම්භක හරශේෂය අපි ආරම්භකතව ගිනුම බැර වෙළඳ ගිනුම හර කියලා අපි සරහණක් විදිහට භාවිත මාරු කරලා තියෙනවා. ඒ වගේම අපිට දකින්න පුළුවන් වර්ෂය තුලදී මිලදීගත් ප්‍රමාණය මම පෙරදී සඳහන් කළ පරිදි ගණුම් ගිනුම හර මුදල් හෝ නාහිමියෝ බැර ලෙස තමයි සටහන් වෙන්නේ. එම ප්‍රමාණයත් වර්ෂය අවසානයේදී ගණුම් ගිනුම බැර වෙළඳ ගිනුම හර ලෙස ගිනුම් ගත කළ යුතුයි. ඒ වගේම අවසන් තොග සම්බන්ධයෙන් මම පෙරදී සඳහන් කළා අවසන් තොග ගිනුමේ ශේෂයත් නැවත අපි මාරු කළ යුතුයි වෙළඳ ගිනුමට. ඒ අවසන් තොග ගිනුමේ ශේෂය හර වෙළඳ ගිනුම බැර ලෙස ගිනුම් ගත කිරීම තුළින් අවසන් තොගයත් අපි වෙළඳ ගිනුම තුලට ඇතුළත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව ඔබ පැහැදිලිව හඳුනාගත යුතු කාරණේ තමයි ලෙජරේ පවතින ශේෂයන් පියවීමේ සටහන් ආධාරයෙන් ගිනුම් පියවා තුලනය කිරීම තුළින් අපි වෙළඳ ගිනුමට මේ සහ අතරම වියදම් සම්බන්ධයෙන් සහ අනෙකුත් ආදායම් සම්බන්ධයෙන් නම් ලාභ ලාභ ගිනුමට දත්තයන් ලබා ගන්නා බව. ඔව් මම හිතන ඉතාලම හොඳින් පැහැදිලි වුණා කොහොමද මේ ආරම්භක තොගේ වගේම ගැනුම් විකුණුම් වැනි දේවල් පියවීමේ සටහන් තුළින් අවසාන මූල්‍ය ප්‍රකාශ වලට ගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඒ වගේම අවසාන තොගය ගණනය කිරීමෙන් පස්සේ ඒ තුළින් කොහොමද විකුණුම් සහ විකුණුම් පිරිවැය ගලපාගෙන සංසන්දනය කිරීම තුළින් ලාභයේ දල ලාභයේ කියන අගේ හකරා යන්නේ කොහොමද කියන එක පිළිබඳවත් දැන් මේත් එක්කම මම කැමති යොමු වෙන්න මුදිත් කතිකාචාර්යතුමා වෙත දැන් මේත් එක්කම ඇති වෙන තවත් ගැටලුවක් තමයි අපි කිව්වා තොග තක්ෂේරු කරනවා කියලා. ඒතර තොග අපි තක්ෂේරු කරනකොට අපි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා පොතපතෙත් අපි දකිනවා අපි කතාක වහ කරනවා මේ තොගවල පිරිවැය පිරිවැයට තොගාගේ කිරීම ඒ වගේම තොගේ ශුද්ධ උපලබ්ධියගේ මෙවැනි සංකල්ප පිළිබඳව අපි කතා කරනවා. ඉතින් කොහොමද මේ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේදී මේ සංකල්ප දෙක වැදගත් වෙන්නේ? ඒ කියන්නේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ කියන සංකල්ප වැදගත් වෙන්නේ මේ අපේ දරුවන්ට කොහොමද පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තටම මේ තොග සම්බන්ධයෙන් ගිනුම් තැවීම දැන් සමන් බණ්ඩාර මහතා සාකච්ඡා කරා ඉතා පැහැදිලිවම මෙතෙන්දී ඉතාම වැදගත් සංකල්පයක් තමයි තොගේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ මේ කියන කාරණා ඇත්තටම LKS 2 තොග ප්‍රමිතයෙන් අපේ දීර්ඝ වශයෙන් ඉදිරි සාකච්ඡාවලදී සාකච්ඡා කරනවා. නමුත් මේ අවස්ථාවේදී අපිට මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ගැළපෙලි කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කිරීමට අපිට පුළුවන්කම තියෙනවා. මෙතෙන්දී වැදගත් කාරණයක් අනුර මහතා මතු කරා තොගේ පිරිවැය කියන කාරණය. අපි දන්නවා LKS 2 තොග ප්‍රමිතයට අනුව තොගේ පිරිවැය කියන එකෙන් අපි අදහස් කරන්නේ තොගේ මිලට ගැනුම් පිරිවැය, ඒ වගේම තොගේ පරිවර්තනය කිරීමේ පිරිවැය, ඒ වගේම තොගේ වත්මන් ස්ථානයට සහ තත්ත්වයට ගැනීම සඳහා දන්නාද සියලු වියදම් වල එකතුව තමයි අපි තොගේ පිරිවැය විදිහට හඳුනාගන්නේ. මේ කියන වියදම් තුනේම එකතුව තමයි තොගේ පිරිවැය විදිහට අපි හඳුනාගන්නේ. ඒත් එක්කම තොගේ ශුද්ධ උපලබ්ධතාවය කියන සංකල්පයෙන් අපි හඳුනාගන්නේ තොගේ ශුද්ධ උපලබ්ධතාවය යන සංකල්පයෙන් අපි හඳුනාගන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුළ තොගේ අලෙවි කිරීමට අපේක්ෂිත විකුණුම් මිලෙන් එම අලෙවි කිරීම සඳහා දන් ලද දැරීමට සිදුවන අපේක්ෂිත විකුණුම් වියදමක් තියෙනවා නම් අන්නේ වියදම අපේක්ෂිත විකුණුම් වියදම අඩු කළ පසු ලැබෙන අගය තමයි අපි තොගේ ශුද්ධ උපලබ්ධතාවය අගය විදිහට අපි හඳුනා ගැනීමක් කරන්නේ. මෙන්න මේ සංකල්ප LKS 2 තොග සම්බන්ධ ප්‍රමිතයෙන් සාකච්ඡා කරනවා බොහොම පැහැදිලිව. ඉදිරියේදී අපි දීර්ඝ වශයෙන් මේවා සාකච්ඡා කරනවා. නමුත් මෙතෙන්දි වැදගත්ම කාරණය තමයි මේ LKS 2 ප්‍රමිතයට අනුව මූල්‍ය ප්‍රකාශන වලට අපි ලබාගත යුත්තේ තොගේ පිරිවැය හෝ තොගේ ශුද්ධ උපලබ්ධිත යන අගයන්ගෙන් වඩා අඩු අගය මූල්‍ය ප්‍රකාශන වල පෙන්වුම් කිරීමක් කළ යුතු වෙනවා. දැන් අපි මේක උදාහරණකින් බැලුවොත් තොගේ පිරිවැය 1000යි කියලා කියනවා. ඒ වගේම තොගේ ශුද්ධ උපලබ්ධතාවය 800යි කියලා කියනවා. මේ අනුව අපි මූලිකවම හඳුනාගත යුතුයි තොගේ පිරිවැය 1000යි ශුද්ධ උපලබ්ධතාවය 800යි. එහෙමනම් ගිනුම් කරන ප්‍රමිතයට අනුව අපේ ගිනුම් වල මූල්‍ය ප්‍රකාශන වල පෙන්눔 කළ යුත්තේ තොගේ පිරිවැය 1000 නෙමෙයි ශුද්ධ උපලබ්ධතාවය 800යි. ඇත්තනම මේ අවස්ථාවේදී අපිට තොග කපා හැරීමේ ක්‍රියාවලියකට භාජනය කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපිට මේ සම්බන්ධයෙන් ගැළපීමක් කළ යුතු වෙනවා. ඒ අවස්ථාවේදී අපිට මේ ඔබට තිරයේ දැන් දිස් වෙනවා තොග ගිනුමේ පිරිවැය වෙළඳ ගිනුම 1000ක් විදිහට පෙන්눔 කිරීමක් කරලා තියෙනවා. එතකොට අපිට දිස් සටහනක් එහෙම නැත්නම් අපිට දිස් සටහන තුලින්ම කතා කරන්න පුළුවන් තොග කපා හැරීමක් තියෙනවා 200ක.
එහෙනම් ඒ 200 අපි ලාභලාභ ගිනුමට වියදමක් විදිහට හඳුනා ගැනීමක් කළ යුතු වෙනවා. ලාභලාභ ගිනුම හර 200යි. එහෙම නැත්නම් දොක කපා හැරීමේ ගිනුම හර 200යි. ඒ වගේම අදාළ තොගේ ශුද්ධ උපලද්දාගය තමයි අපි මූල්‍ය ප්‍රකාශන වල පෙන්නුම් කළ යුත්තේ. ඒ අනුව තොග ගිනුම හර කරන 800ක්. මෙන්න මේ වටිනාකම තමයි අපි ශේෂ පත්‍රයේ ජංගම වත්කම් විදිහට තොගය කියලා අපි පෙන්නුම් කරන්නේ 800යි. ඊට පස්සේ ඊළඟ බැර සටහන විදිහට වෙළඳ ගිනුම බැර 1000ක් විදිහට අපි පෙන්නුම් කිරීමක් කරනවා. නැවත දිස් සටහන සාරාංශගත කිරීමක් කරනවා නම් තොගේ කපා හැරීම 200, ලාභලාභ ගිනුම හර 200යි, ඉතිරි තොග ගිනුම හර 800යි. ඒ වටිනාකම අපි ශේෂ පත්‍රයේ ජංගම වත්කමක් විදිහට පෙන්නනවා. ඒ වගේම බැර සටහන විදිහට වෙළඳ ගිනුම බැර 1000යි. ඒ වටිනාකම තමයි අපි අවසන් තොගයේ විදිහට වෙළඳ ගිනුමේදී අඩු කිරීමක් කරලා විකුණුම් පිරිවැය ගන්නේ කිරීමක් කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි තොගයේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධාගය යන අගයන් අතර ගැළපීමක් සිදු කළ යුතු වන අවස්ථාවේදී අපි එම ගැළපීම කළ යුතු වෙන්නේ. ඒත් එක්කම මේ ගැළපීම විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ තොගයේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධාගය අඩුවන අවස්ථාවලදී පමණයි. තොගයේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධාගය වැඩි වෙනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට තොගයේ පිරිවැයට මේ ගිනුම් ගත කිරීම කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඔව්, අපගේ අප සඳහා වෙන් කර ඇති කාලය ක්‍රමයෙන් අවසන් වීගෙන යනවා. ඒ නිසා මම කැමැති අද සාකච්ඡාව තුළ විශේෂයෙන් සාකච්ඡා කරන්නට තිබෙනවා තව වැදගත් කරුණු කීපයක්. ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් යොමු වෙන්නට සමන්වන්නාර මහත්මයා වෙත. මොකද තොග අපි දන්නවා තොග වර්තමානයේ ව්‍යාපාර බොහොමයක් තොග සම්බන්ධයෙන් රක්ෂණ ක්‍රම අනුගමනය කරනවා තමන්ගේ තොග සම්බන්ධයේ ආවරණයක් ලබා ගැනීමට. ඉතින් කොහොමද මේ තොග හානි කියන සංකල්පය සහ තොග රක්ෂණය කියන එක සම්බන්ධ වුණාම රක්ෂණ වන්දි හා සම්බන්ධව ගිනුම් ගත කිරීමට කටයුතු කරන්නේ කොහොමද? ඇත්තම ව්‍යාපාරයක විවිධ හේතු මත තොගයක් හානි වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙහිදී අපි සලකා බැලිය යුතු කාරණේ වන්නේ ව්‍යාපාරයක ගිනුම් කාලච්ඡේදයක් තුළදී යම් තොගයක් හානි වුව හොත් එය කොහොමද ගිනුම් ගත කරන්නේ කියන කාරණය පිළිබඳ. ඉතින් මේ ඉතාම සරලයි, අපේ සිසුන් මතක තබා යුතු කාරණේ තමයි ව්‍යාපාරය විසින් මිලදී ගන්නා ලද තොගයෙන් තමයි යම් ප්‍රමාණයක් හානි වෙන්නේ. එන ඉතින් ඉතාම සරලයි, අපි දිත්ත සරහන තැබිය යුතු වන්නේ තොග හානි ගිනුම හර ගැනුම් ගිනුම බැර ලෙස. ඉතින් අපි ප්‍රායෝගිකව අපි හුඟක් වෙලාවට දන්නවා අපේ සුසුදරුදරයන් විභාගය තුළදීත් ඔවුන් කරන වරදක් තමයි තොග හානි ගිනුම් ගත කිරීමේදී ඔවුන් කියන බොහෝ වෙලාවට මේ තොග හානි ගිනුම හර අවසන් තොග ගිනුම බැර කියලා. ඉතින් එහිදී වරද්ද ගන්නා කාරණය තමයි අවසන් තොගය කියන කාරණේ ඇති වෙන්නේ ඇත්තටම ව්‍යාපාරයක ගිනුම් කාලච්ඡේදයක් අවසානයේ ඉතිරි වී ඇති තොගේ භෞතික සත්‍යාපනයට ලක් කරලා තමයි මේ අවසන් තොගේ ගන්න. ඒ නිසා අපිට කිසිම අවස්ථාවක තොග හානිය අවසන් තොග ගිනුමට බැර කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් තොග සම්පූර්ණයෙන්ම හානි වෙලා නම් තොග හානි ගිනුම් බැර ඔබ තිරයේ දකින පරිදි ගැනුම් හෝ වෙළඳ ගිනුම බැර කිරීමේ හැකියාවක් තියෙනවා. ඇත්තට මේ ගැනුම් හෝ වෙළඳ ගිනුම කියන එකෙන් අදහස් වෙන්නේ ව්‍යාපාරයක ගිනුම් කාල පරිච්ඡේදයක් තුලදී අපි මේ තොග හානිය ගිනුම් ගත කරනවා නම් අපිට ගැනුම් ගිනුම තියෙනවා. ඒ නිසා අපිට ගැනුම් ගිනුමට බැර කිරීමේ හැකියාවක් තියෙනවා. යම් අවස්ථාවකදී තොග හානි සම්බන්ධයෙන් ගිනුම් ගත කරන්නේ ගැනුම් ගිනුම පියවලා ඇති අවස්ථාවකදී නම්, එහෙම නැත්නම් ගිනුම් කාල පරිච්ඡේදයේ අවසාන වෙලා තියෙන වෙලාවකදී නම්, එහෙම නැත්නම් අපි අවසන් ගිනුම් පිළියෙල කරන අවස්ථාවකදී නම් අපිට ගැනුම් ගිනුම දකින්න ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා අපිට ඍජුවම වෙළඳ ගිනුම බැර කිරීමක් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් පැහැදිලි, තොග හානි ගිනුම හර ගැනුම් හෝ වෙළඳ ගිනුම බැර ලෙස අපිට ගිනුම් ගත කරන්න හැකියාව තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ ව්‍යාපාර ඇතම් අවස්ථාවලදී තොග රක්ෂණය කර තිබෙනවා අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ හානි වන සම්පූර්ණ ප්‍රමාණයම ව්‍යාපාරයකට අලාභයක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන් අලාභයෙන් යම් ප්‍රමාණයක්, එහෙම නැත්නම් 100%ක් හෝ යඩු ඊට වඩා අඩු ප්‍රමාණයක් අපිට ආවරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ලැබිය යුතු රක්ෂණ වන්දියක් ලෙස අපිට මේ ගිණුම් ගත කළ හැකි. එහෙනම් රක්ෂණ වන්දි ප්‍රමාණයක් ලැබෙනවා නම් හානි වූ තොග වෙනුවෙන් ඒ වත්කමක් විදිහට අපි හඳුන ගන්න පුළුවන්. ඒ අනුව ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම, එහෙම නැත්නම් ඇත්තටම දැනටමත් ලැබිලා නම් මුදල් ගිණුම හර සහ අර තොග හානියෙන් අඩු කිරීම සඳහා තොග හානි ගිනුම බැර කිරීමක් අපිට කිරීමේ හැකියාව තියෙනවා. ඔබට දැන් තිරය දකින්න පුළුවන් මේ තොග හානි කොහොමද ගිනුම් ගත කරලා තියෙන්නේ කියන කාරණය පිළිබඳ. ඒ අනුව තොග ගිනුම හර කරලා තියෙනවා ඒ හානි වූ ප්‍රමාණය 1000ක් වශයෙන් දක්වලා තියෙනවා තොග හානි ගිනුම. ඊට පස්සේ ලාභලාභ ගිනුම බැර කරලා තියෙනවා ඒ සම්පූර්ණයෙන්ම අපිට ආවරණය කරගත නොහැකි ප්‍රමාණය. ඒ අනුව ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා අපි 800ක් හඳුනගෙන තියෙනවා. ඒ අනුව රක්ෂණ වන්දි ලැබීමට තියෙනවා 800ක් සහ තොග
හානි සඳහා අලාභයේ විදියට හඳුනගෙන තියෙනවා 200ක්. ඒ තමයි අපේ සම්පූර්ණයෙන් හානි වූ වටිනාකම. එහෙනම් අපිට සරලව හඳුනා ගන්න පුළුවන් මන්නේ අවසාන වශයෙන් තෝග හානි රක්ෂණය කරලා තියෙනවා නම් ලැබිය යුතු රක්ෂණ වන්දි හෝ මුදල් ගිණුම හර තෝග හානි ගිණුම බැර ලෙස ගිණුම් තබා ඒ තෝග හානි ගිණුමේ අවසන් වශයෙන් ඉතුරු වන ප්‍රමාණය අපි අලාභයක් ලෙස ලාභ ලාභ ගිණුමට හඳුනා ගත යුතුයි. මම හිතන්නේ මේ තමයි තෝග හානි හා රක්ෂණ වන්දි සම්බන්ධයෙන් ගිණුම් තැබීමේ ක්‍රමවේදය. ඔව්, ඊටම වැදගත් කොටසක්, නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් වෙන කොටසක්, ඊටම සරලව පැහැදිලි කිරීමට ලක් කරා. ඒ වගේම මම කැමති ඊට ඉක්මනින් යොමෙන්න තවත් ගැළපිරි සටහනක් පිළිබඳව. ඒ තමයි භාණ්ඩ ගැනිලි සම්බන්ධ ගැළපිරි සටහන. මෙහිදීත් ඇත්තරම භාණ්ඩ ගැනිලි හෝ මුදල් ගැනිලි අපි ගැනිලි කියලා හඳුනා ගන්නවා. ගැනිලි ගිනුමට හර කරලා එය ගැනුම් ගිනුමට හෝ වෙළඳ ගිනුමට බැර කිරීම තමයි සිදු කරන්නේ. ඒ වගේම තව ඊළඟ කරුණේදී අපි සඳහන් කළා තියෙනවා භාණ්ඩ පරිත්‍යාග සම්බන්ධයෙන් මෙය දෙයාකාරකින් සිදු විය හැකි. විශේෂයෙන්ම ව්‍යාපාරය විසින් කරනු ලබන පරිත්‍යාග නම් භාණ්ඩ පරිත්‍යාගයක් නම් පරිත්‍යාගයක් කියන්නේ අපේ ව්‍යාපාරයේ වියදම් ස්වරූපයේ ගිනුමක් බවට පත් වෙනවා. ඒතර පරිත්‍යාග ගිනුම හර නැවතත් භාණ්ඩ නිසා ගැනුම් ගිනුම හෝ එහෙම නැත්නම් වෙළඳ ගිනුමට බැර වෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී නැවතත් භාණ්ඩ පරිත්‍යාගය අයිතිකරුගේ අවශ්‍යතාවය පරිදි පුජ්‍යලික අභිමතය පරිදි සිදු කරපු දෙයක් නම් ඔහුගේ පරිත්‍යාගයක් වශයෙන් සිදු වුණා නම් එය නැවතත් භාණ්ඩ ගැනිලි වලට පත් වෙනවා. එතකොට නැවතත් අදාළ වෙන්නේ අර අපි පළවෙනි සඳහන් කරපු භාණ්ඩ ගැනිලි වලට අදාළ ගැළපිරි සටහනමයි. ගැනිලි ගිනුම හර ගැනුම් ගිනුම එහෙම නැත්නම් වෙළඳ ගිනුම බැර කියන සටහන. ඔව්, ඒ වගේම ඇත්තටම එහිදී අපි අවධානය යොමු කළොත් හොඳයි. අර නැවතත් එතනදීත් ගැනුම් ගිනුම හෝ වෙළඳ ගිනුම කියලා අපිට වාර්තා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව යම් අදහසක් පළ කරොත් මම හිතන්නේ හොඳයි. මොකද ඇයි මේ අපි ගැනිලි අවස්ථාවේදී ගැනුම් හෝ වෙළඳ ගිනුම යනුවෙන් නැවතත් සඳහන් කරන්නේ? ඉතින් ගැනිලි වර්ෂය තුලදී වාර්තා කරනවා නම් අපිට ඇත්තටම ඍජුවම ගැනුම් ගිනුමෙන් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. නැවතත් අපි අර ගිනුම් කාලච්ඡේදයේ අවසානයේ මේ ගැනිලි ගිනුම් ගත කරනවා නම් අන්න වෙළඳ ගිනුමට ඍජුවම බැර කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අවසාන වශයෙන් අපි දන්නවා සිදු වෙන්නේ ගැනුම් වලින් අඩුවීම තමයි. ඒ නිසා මම හිතන්නේ භාණ්ඩ ගැනිලි වලදී ගැටලුවක් නැහැ. හැබැයි ඒ වගේ මතක තියාගත යුතුයි මුදල් ගැනිලි නම් අපි ගැනිලි ගිනුම හර මුදල් ගිනුම බැර ලෙස ගිනුම් ගත කිරීමක් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේ මුගක් වෙලාවට මම හිතන්නේ සිසුන් අපහැදිලි තැනක් තමයි ඔය ගැනිලි ශේෂ පිරික්සුමෙත් තියෙන යම් අවස්ථාවලදී සහ ගැළපිල්ලක් වශයෙන් ලැබෙන අවස්ථාවෙත් දකින්න පුළුවන්. ඉතින් එහිදී අපි සිසුන් තේරුම් ගත යුතු වන්නේ ගැනිලි කියලා ශේෂ පිරික්සුම තුල යම් ඉලක්කමක් එහෙම නැත්නම් සංඛ්‍යාවක් තියෙනවා නම් ඉන්න රූපණය වන්නේ වර්ෂය තුල භාණ්ඩ හෝ මුදල් ලෙස ගැනිලි කරලා දැනටමත් ගිනුම් ගත කර ඇති ප්‍රමාණය සහ ඒ වගේම අවසානයේ ගැළපිලි වල තියෙනවා නම් ඉන් තීරණය වන්නේ මම හිතන්නේ තවදුරටත් ගිනුම් ගත කළ යුතු ප්‍රමාණය බව පැහැදිලිව හඳුනා ගත යුතුයි. මම හිතන්නේ ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්. ඔව්. ඒ උණ පූර්ණයේ කිරීම සම්බන්ධයෙන් එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් දැන් අපිට අප සඳහා වෙන් වී ඇති කාල සීමාව අවසන් වී තිබෙනවා. ඒ නිසා මේ සාකච්ඡාව තුලින් හෝ මේ එහෙම නැත්නම් තමන්ගේ පන්ති කාමරයේදී ඔබට නොයෙකුත් ආකාරයේ ගිනුම් කරන විෂයට අදාළව නොයෙකුත් ගැටලු ඇතිවන්නට පුළුවන්. ඒ ඇතිවන ගැටලු අප වෙත ලියා එවන්න අපි සූදානමින් ඉන්නවා. ඔබගේ ගැටලු සඳහා අපගේ අවසාන වැඩසටහනේදී පිළිතුරු ලබා දෙන්නට ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ අප වෙත ලිපියකින් මේ පිළිබඳව දැනුම් දීම. ඒ සඳහා ලිපිනය තක්ෂිලාව ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල